සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවේ මේ දවස්වල අපේ යාළුවන්ට මම ගෙනාවු සමහර සයිට් වල පුංචි පුංචි ඉන්වෙස්ට්මන්ට් කරලා තමයි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් මේකෙදි මම බලාපොරොත්තු වෙනවා කිසිම ආයෝජනයක් කරන්නේ නැතුව ඔයාට නොමිලේම මුදල් earn කරන්න පුළුවන් මෙතඩ් එකක් තියෙන. ඉතින් මෙන්න මේක ටයිපින් ජොබ් එකක්. ටයිපින් ජොබ් එකක් වුවාම කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. සමහර අය ටයිපින් ජොබ් වුවාම බය වෙනවා, මට ලියන්න බැහැ, මට ඔයගේ දේවල් පිළිබඳ දැනුම නැහැ, ඒ වගේ මට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අඩුයි කියන එක. නමුත් මේ ගැටලු තුනම ඔයාට බලපාන්නේ නැහැ මම මේ කියන මෙතඩ් එක ඇතුලේ වැඩ කරන්න. ඒ වගේමයි මේ හරහා ඔයාට පහසුවෙන්ම මුදල් earn කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මම සයිට් එකටම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාට කොහොමද මෙන්න මේ වැඩේ කරන්න අවශ්‍ය දේවල් ටික ඔයා හදාගන්නේ කියලා. ප්‍රියලුවේ මෙන්න මේක තමයි සයිට් එක, feedpuris.com කියන සයිට් එක ගැන තමයි මම අද කතා කරන්නේ. මෙන්න යාළගේ කර්ට් තියෙනවා right health food and news article to earn money. ඒ කියන්නේ වාට කියනවා health, ඒ කියන්නේ සෞඛ්‍ය සහ ආහාර ගැන තමයි මේකේ නිවුස් දාන්න පුළුවන්. ඒ වගේම ආටිකල් ලියන්න පුළුවන්. නිවුස් ආටිකල් තමයි මේක සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මම ඒකයි කියවට මේ පිළිවෙල දැනුම අවශ්‍ය නැහැ. තමයි ඔයාලට හිතන්න බලන්න මේක කියනකොට මට මේක මම මේවා දන්නේ නැහෙනේ කියලා. නමුත් මේක කරන විදිය මම කියල දෙන්නම්. මේක පහසුවෙන්ම ඕන කෙනෙකුටම කරන්න පුළුවන් මෙතන දෙයක් තමයි මම මෙතෙන්දී සජෙස්ට් කරන්නේ. ඊළඟට ඕන තියෙනවා 10 for every 100 words you write. කියන්නේ ඔයා ලියන හැම වචන 100කටම ඩොලර් 10ක් හම්බෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ 1200ක් වචන ලියන්න ඕනේ. ඉතින් මේක මේවා පිළිබඳ බය නෝ. වචන 1200ක් ගොම තවත් ඉරාට කියන්න පුළුවන් වාට. අපෝ වචන 1200ක් කොහොමද මම ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියලා. නමුත් මම ඒක ඉක්ුවේ මුලිනුත් අපි මම මේ වීඩියෝ එකේදී වාට අවසානකම් බලුවත් මේ දේ හරියටම කරන්නේ කොහොමද කියලා කියනවා. නැ ඊළඟට ඒ කියන්නේ වාට වචන 1200ක ආටිකල් එකක් ලියුවොත් ඩොලර් 120ක් හම්බෙනවා. ඉතින් වාටන ඩොලර් 120ක් කියන්නේ රුපියල් 35,000 36,000 අතර. ඉතින් මාසෙකටම එකක් ලිව්වත් ඇති, එකක් මේ වැඩේ කරත් ඇති. ඔයාට ලංකාවේ සාමාන්‍ය සැලරි එකක් තියෙන රුපියල් 40,000 50,000. ඉතින් මේ වගේ ආටිකල් එකක් ලියන්න මම මේ කියන සිස්ටම් එක ඇතුලේ ඔයාට පැය භාගයක් යයි. උපරිමේ මේ වැඩ ටික හරියටම කරගන්න. ඒක නිසා කිසිම ගැටලුවක් කරගන්න බා. අපි උත්සාහයක් ගමු. අපි ගොඩක් වෙලාවට කරන්නේ මුදල් හොයන්න පුළුවන් මෙතඩ් හොයන එක. මෙන්න ඊළඟට එයා කියනවා මෙන්න මේකේ තියෙන ඔයාගේ ඔයාට දවසකට ඕනම් ආටිකල් 5ක් වුණත් සබ්මිට් කරන්න පුළුවන් කියන්නේ. දිනුවාට පේනවා එකකට ඩොලර් 120ක් ගෙවනවා නම් දවසකට මේක ඇතුලේ earn කරන්න පුළුවන් විදිය අපි එච්චර දුර හිතන්න ඕනේ නැහැ. දවසකට එක ආටිකල් එකක් නෙවෙයි, මාසෙකට එක ආටිකල් එකක් සබ්මිට් කරන්න ෆයිල් එකක් දෙමු. එතකොට අපිට තාජිකට අමතර ආදායමක් විදියට මුදලක් earn කරන්න පුළුවන් මෙතන එක මේක ඇතුලේ තියෙනවා. ඒ වෙන්නේ ඉතින් ඊළඟ වැඩගත්ම කාරණේ තමයි ඔන්න ඔයාට කියනවා payment method available PayPal, Pioneer and Western Union. ඉතින් මෙන්න මේ තුනෙන් එකකට තමයි මම ඔයාට මේ කන්ඩිෂන් ටික කියන්නේ. මෙන්න මේ ටික මේවා තියෙන්න ඕනේ අපිට මේ හරහා withdraw එකක් ගන්නව නම්. ඒ කියන්නේ PayPal account එකක් හරි Pioneer account එකක් හරි Western Union account එකක් හරි. ඉතින් මේ account තුනම ඔයාට ලංකාවට හදා ගන්න පුළුවන් විදි ටික ඕන තරම් YouTube video තියෙනවා. ඉතින් ඒ සල්ලි හොයන්න පුළුවන් නම් සල්ලි ගන්න එක ගැන worry වෙන්න දෙයක් නැහැ. අපිට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වැඩක්. ඊළඟට මේ ආටිකල් ලංකාව ඇතුළු ඕනම එකකට කරන්න පුළුවන්. මෙයාලා දාලා තියෙනවා ඉන්දියා තියෙනවා including USA, Canada, India, Pakistan, Bangladesh, UAE, KSA කියලා. ඒ කියන්නේ අපිටත් මේක කරන්න පුළුවන්. ගොඩක් ඉන්දියාව සපෝට් කරනවා කියන්නේ ඉන්දියාව ලංකාව කියලා ලෝකෙ හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට එකම රටක් විදියට තමයි අල්ල දකින්නේ. ඒක නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. අපේ තියෙනවා ලක්ෂණ සංස්කෘතියක් ඇතුලේ අපිට ආහාර තියෙනවා හොඳටම සෞඛ්‍යයට හිතකර ආහාර. මේ ඕනම දෙයක් ගැන අපිට මේ දේවල් අපිට සර්ච් කරලා අරන් කරන්න පුළුවන්. ඉතින් මම ඒක කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකදී කරන්නම්. අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මුලින්ම බලමු කොහොමද මෙන්න මේ වැඩ දිග නිවැරදිව කරන්නේ කියලා. ආටිකල් එකක් සබ්මිට් කරන්න.
කියල යාට පුළුවන් වාගේ Google එකට එන්න. Google එකට ඇවිල්ලා feed foodies කියලා සර්ච් කරන්න. සර්ච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාට මේකේ පිළිබඳ විස්තර ඕන තරම් බලා ගන්න පුළුවන් මේ හැම දෙයක් ගැනම. නමුත් ඔයා මුලින්ම කරනවා මෙන්න මේ උඩින් මෙන්න සයිට් එක feed foodies කියන සයිට් එකට ඔයාට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි සයිට් එකට ඔයා එන්නේ. සයිට් එකට ආවට පස්සේ ඔයාට මේ විදිය බලා ගන්න පුළුවන්. ඔන්න මෙතන ඩාර් පස්සේ රෙසිපීස් මේ තියෙන්නේ. ඉතින් මේකේ ඕන දෙයක් ගැන ඔයාට කතා කරන්න පුළුවන්. මේක ඇතුලේ ආහාර ගැන, ආහාර සහ සෞඛ්‍ය ගැන තමයි අපි මෙතන කතා කරන්නේ, හෙල්දි ඊටින් ගැන. ඉතින් මෙන්න මේකේ ඔයාට වැදගත්ම කාරණේ තමයි සබ්මිට් ආටිකල් මෙතන තියෙනවා. ඔයාට මෙන්න මේ ඔප්ෂන් එක දෙන සබ්මිට් ආටිකල් ඇන් මනි කියන එකට එන්න. මෙන්න මෙතනට ආවට පස්සේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයා කලින් දැක්කේ. ඉතින් මෙතන තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඔයාට ආටිකල් එකක් ලියලා මෙන්න මෙතන තියෙනවා ඔප්ෂන් ටික, ඔයාගේ නම දෙන්න. ඒ වගේමයි ඔන්න ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ලොකේෂන් එක, ඊළඟට ඔයාගේ ආටිකල් එක මෙතන දාන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා ආටිකල් එකක් දෙනකොට ටයිප් යුව ආටිකල් හැව් මිනිමම්, කියන්නේ අඩුම වචන 600ක් වෙන්න ඕනේ, මැක්සිමම් 1200ක් වෙන්න ඕනේ. ඔයාට ඕන නම් 1200ක් වෙන්නත් පුළුවන්, 600ක් වෙන්න පුළුවන්. වචන 600යි 1200 ආටිකල් එකක් තමයි දෙන්නේ. ඉතින් උපරිමයේ ගියොත් ඔයාට 1200ක ආටිකල් එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාට වෙනවා ඩොලර් 120කට මුදලක් earn කරන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 40,000කට ආසන්න මුදලක්, 36,000කට විතර ආසන්න මුදලක් earn කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක කරන්න තියෙන්නේ හරිම පහසු විදියක්. ඔයා මේ වෙනකොට ChatGPT පාවිච්චි කළා ඇති. ChatGPT පාවිච්චි කළ නැත්නම් ඔයාට ඔයාගේ Android or Apple ඕනම device එකකට Google Play Store එක හරහා හෝ App Store එක හරහා ChatGPT app එකක් ගන්න පුළුවන්. free වැඩ කරන්න පුළුවන්. ඒ වලට මුදල් යන්නේ නැහැ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාට search කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වචන ගන්න මේක 1200ක් වෙනකන් ගන්න පුළුවන්. ඔයාට ආටිකල් එකක් ඉල්ලන්න පුළුවන් ෆුඩ් ඩයට් ගැන, එහෙම නැත්නම් වෝටර් ඩයට් ගැන, මොනවා හරි මීට අදාළ මාතෘකාවක්, සෞඛ්‍ය සහ ආහාර සම්බන්ධ වෙන මාතෘකාවකට අදාළව. ඉතින් ඔයාට පුළුවන් ඔන්න සර්ච් කරගන්න. ඔන්න මම රයිට් අබවුට් කියලා දාලා 1200 article about fruit diet කියන එක සර්ච් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ විදියට සර්ච් කරගන්න ChatGPT එකේ. ඉතින් හරි ඔන්න මං සර්ච් දාගත්ත මෙන්න මේ විදිය ටොපික් එක අපි බලමු. මෙන්න මේකට අදාළව එන විස්තර ටික ඔන්න ඔයාට පේනවා. මෙන්න article එක යා the fruit diet comparative guide ඉන්ට්‍රොඩක්ෂන්. මෙන්න යා විස්තර ටික දෙනවා ෆුඩ් ඩයට් ගැන. වට ෆුඩ් ඩයට් කියන්නේ මොකක්ද, බෙනිෆිට් ඔෆ් ෆුඩ් ඩයට්. ඉතින් මේ විදිය තමයි ඔන්න යා අපිට දෙන්නේ. මෙතන ඔයා සම්පූර්ණයෙන්ම දෙනවා වචන 1200කට අදාළව තමයි මෙන්න මේක හදලා තියෙන්නේ. ඔයාට පේනවා ඔන්න මේ හර සරලයි. ඔයාට මං එකයි කිව්වේ මේක පිළිබඳ ඉංග්‍රීසි දැනුම ඔයාට අවශ්‍ය නැහැ. අවශ්‍ය මූලික ටික පුළුවන් නම් මෙන්න ඔයාට තියෙනවා සම්පූර්ණ ChatGPT එකෙන් නිර්මාණය කරපු වචන 1200කට අදාළව ෆුඩ් ඩයට් එක, ද ෆුඩ් ඩයට් කම්ප්‍රිහෙන්සිව් ගයිඩ් කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාට වචන 1200ක සම්පූර්ණ ආටිකල් එකක් ඇවිල්ලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඔයාට කරන් තියෙන්නේ මෙන්න මේක දීලා කොපි කරගන්න ඕනේ. මේක කොපි කරගත්තෙන් පස්සේ ඔයා මේ ආටිකල් එක කොපි කරන් තියෙන්නේ. ඔයා ආපහු යනවා මෙන්න මේ පේජ් එකට. පේජ් එකට ගිහිල්ලා අපි මෙන්න මෙතන තියෙන ටික ෆිල් කරන්න ඕනේ. නේම් එක, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ලොකේෂන් එක, මේ ටික දීලා ඉවරලා මෙන්න මෙතනට ලොකේෂන් කියන එක ඔයාට ශ්‍රී ලංකා දෙන්න පුළුවන්. යුව ආටිකල් කියන තැනට මෙන්න මෙතනට අපි අර කොපි කරපු ආටිකල් එක මෙන්න මෙතනට පේස්ට් කරන්න. පේස්ට් කළා ඔයාට තියෙනවා පුංචි දේවල් ටිකක් හදන්න තියේවි මෙන්න මේකේ. ඉතින් මෙන්න මේකේ ඔයාට එඩිට් පොඩි එඩිට් ටිකක් කරන්න තියෙයි. මොකද මෙයාගේ මේ තියෙන ගයිඩ් කම්පියුටර් ගයිඩ් කියන එක තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන්. මෙන්න මේ ඉස්සරහා තියෙන මේ ටික ඔයාට පුළුවන් අයින් කරන්න. මේවා අයින් කළා ඔයාට ඒ අදාළ විදියට ටොපික් ටික ආටිකල් එකක් විදියට ක්‍රියේට් කරන්න පුළුවන්. මේ ටික හරියටම
ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ද මේක නම් අපි කරන්න ඕනේ තමයි මේකෙදි අපිට පුළුවන් මේක හදන්න නැත්නම් මේක බෝල්ඩ් කරන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක මෙහෙම පහලට යන්න මේක එකලංග වැඩිලා දිනුනොත් සමහර දේවල් ටික ඔයාට පහලට හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන තියෙන බෙනිෆිට් යටතේ මෙන්න මේ තියෙන ඉස්සරහ තියෙන මේ හැඩ් ටෙක්ටික අයින් කරන්න ඕනේ. ඔයා මේක එකයි ඉතින්දලා මෙතනට ගේනකොට පුංචි වෙනත් කම් ටිකක් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ටික මතක ඇතුව කරන්න. මොකද ඔයා අතන chat GPT එකෙන් ගත්තයින් පස්සේ මේ ටික මේ විදිය එනවා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා ඔන්න ඔයාටත් තේරෙන්නේ නැති වුණත් ඔයාට හැමදේ ගැනම මෙතන හොඳ දේවල් ටිකක් කියන කතා කරනවා. ඉතින් ඉගෙන ගන්න උනත් මේකේ හරි පහසුයි, හරි හොඳ දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේවා මේ මම කියන වෙනස්කම් ටික කරන්න. මෙන්න මේ නම්බර්ස් ඉස්සර හදින මේ වගේ ඇරෝ ට්‍රයින් කරන්න, ස්පේස් නැත්තම් ස්පේස් හදන්න. ඉතින් ඒ වගේ තමයි ඔන්න යා හොඳ විස්තර ටිකක් ඔයාට අදාළ ආටිකල් එකට අදාළව කරලා දෙනවා. ඉතින් මේ විදිය හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මේක සබ්මිට් කරන්න විතරයි. අදාළ තොරතුරු දීලා සබ්මිට් කරාට පස්සේ ඔන්න ඔයාට මතක තියාගන්න ඕනේ තමයි ඊළඟට ඔයාට මේක යාලා රිව්යු කරලා ඔයාට අදාළ මේල් එකක් එනවා. මේල් එකත් එක්ක ඔයාට අදාළ පේමන්ට් එක කරනවා එයාලගේ රිව්යු එකත් එක්ක. ඉතින් මේකට ඔයාට මේ විදිය තමයි ඔයාට මේක වැඩ කරන් යන්න තියෙන්නේ. ඒකයි මං කිව්වේ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැහැ. ඔයාට ෆුඩ් ගැනවත් හෙල්දි ගැනවත් දැනුම අවශ්‍ය නැහැ. chat GPT එක ඔයාට හොඳටම උදව් කරනවා. ඉතින් මෙන්න මේක තමයි මෙතඩ් එක. ඉතින් තව මෙතඩ් තියෙනවා මේ වගේ ආටිකල් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඔයාට ඒ වගේ මෙතඩ් ගැන දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වෙලාවේ මේ වගේ දේවල් අපි කරන්න අවශ්‍යම මොහොතක ඉන්නේ. ගොඩක් යාළුවෝ ඉන්නවා, ඒ වගේම කුජි නංගිල මල්ලා ඉන්නවා මේ දේවල් කරන්න කැමති අය. ඉතින් යාළුවන්ට හොඳ අවස්ථාවක් තියෙනවා තාක්ෂණයත් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය දේවල් ටික කරන්න. ඉතින් මේ වගේ ආටිකල් එකක් ඔයාගේ මාසෙකට එක ආටිකල් එකක් ඔයාගේ යාල ඇක්සෙප්ට් කරත් ඔයාට ලොකු මුදලක් හම්බ වෙනවා. ඉතින් ඒක හරහා මුදලක් ගන්න කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඩියලුවේ තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු වෙමු. ඒ වගේමයි මේ වීඩියෝ එක හොඳයි කියලා තුනනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අලුත් යාළුවන්ටත් කියන්න අපි මේ වගේ වැඩක් කරමු. අපි අනාගතය හදා ගන්න අවශ්‍ය දේවල් ටිකක්, අපි මුදල් හොයන ක්‍රම ටිකක්, පහසුවෙන් මුදල් හොයන ක්‍රම ටිකක් අපි මේ තුලින් ඉගෙනගෙන අපේ ආර්ථිකය හදා ගන්න දායක කරගමු කියන එකත් එක්ක. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.